අද සිට ක්‍රියාත්මක වන පරිදි බඩබල්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය බලතල ප්‍රකාරව සමස්ත දිව ඉනටම බල පැවැත්වෙන පරිදි හදිසි නීතිය පැනවීමට කටයුතු කළා. ඊට අදාළ ගැසට් නිවේදනය බඩබල්න ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් අද නිකුත් කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉල්ලා සිටින්නේ හදිසි නීතිය වහා ඉවත් කර භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළු ජනතාවගේ මූලික අයිතීන් සහතික කරන ලෙසයි. ශ්‍රීලංකාවෙ හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොටගෙන මහජන ආරක්ෂාව සහ රට යථාපවැත්ම සුරක්ෂිත කිරීම සහ මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා මෙලෙස හදිසි නීතිය පැනවූ බව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන්. හදිසි නීතිය යනු රටකෑම හදිසි තත්ත්වයක් ඇති වූ විට බලපවත්නා නීතිය අත්බවමින් නියෝග දීමේ අවසරය ජනාධිපතිවරයා සතු කරගන්නා විශේෂ දේශපාලනිකා නීතිමය අවස්ථාවක්. හදිසි නීතිය පැනවීමේ මූලික අරමුණ රටේ සාමය ආරක්ෂාව නිසියාකාරව පවත්වා ගැනීමට හමුදා අංශම හේවීමයි. හදිසි නීතිය බලපැවැත්වෙන විටදී සිවිල් වැසියන්ව පරීක්ෂා කිරීම, ප්‍රශ්න කිරීම හා අත්අඩංගුවට ගැනීමට අවසර ඇත්තේ පොලිසියට පමණක් වීම විශේෂත්වයක්. නමුත් යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුවහොත් මහජන ආරක්ෂණ පරතේ නීතිවලට අනුකූලව පොලිසිය බලතල යුද හමුදාවටද ප්‍රායෝගිකව පැනවිය හැක. ඒ අනුව වෙඩි තැබීමේ බලයද හමුදාවට හිමිවනවා. ඊට අමතරව හමුදාවට වරෙන්තු නොමැතිව පුද්ගලින් අත්අඩංගුවට ගැනීමට, නිශ්චල හා චංචල දේපළ රජයේ භාරයට ගැනීමට, සෝදිසි වරෙන්තු රහිතව ඕනෑම ස්ථානයක් සෝදිසි කිරීමට බලය හිමිවනවා. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ජනාධිපති නිලවරණයේ පැවැත්වීමට නියමිතව ඇති මොහොතක පැනවූ හදිසි නීති රෙගුලාසි ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සම්බන්ධයෙන් කිසිදු නීත්‍යානුකූල මතයක් ප්‍රකාශ කිරීම යටපත් කිරීමට යොදා නොගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. ඔවුන් පවසන්නේ යම් අපේක්ෂකයෙකු තෝරා ගැනීම හෝ සාපේක්ෂ කුසලතා හෝ අවාසි පිළිබඳව මහජන සමාජිකයෙකුට ඔහුගේ හෝ ඇයගේ මතය ප්‍රකාශ කිරීමට නීතියෙන් බාධාවක් නොවන බවයි. එමෙන්ම සාමකාමී විරෝධතා සහ විරුද්ධ මත මඩ පැවැත්වීමට හෝ අත්නොමත්ක ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා සෝදිසි නීතිය භාවිතා නොකළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ මහජන විරෝධතා ඇතුළු රටේ වත්මන් තත්ත්වයට හදිසි නීතිය ප්‍රකාශ කිරීම පිළිතුරක් නොවන බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. ඒ හේතුවෙන් හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රකාශය වහා ඉවත් කර භාෂණීය හා ප්‍රකාශනීය නිදහස ඇතුළු ප්‍රකාශනීය නිදහස සහ සාමකාමී නිදහස වැනි ජනතාවගේ මූලික අයිතීන් සහතික කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වැඩබලන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර කථානායක බහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10ට කැඳවීමට නියමිත අතර එහිදී අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා නාම යෝජනා කැඳවීමට නියමිතයි. යනුව මේ වන විට පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කර තිබෙනවා. පාර්ලිමේන්තුවට පිවිසෙන පිවිසු මාර්ග සියල්ලද මාර්ග බාධක යොදා අවහිර කර තිබුණා. මේ අතර වැඩබලන ජනපති ධූරේ කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතාට එම ධූරයෙන් ඉවත්වන ලෙස බල කරමින් හෙට දිනේ විරෝධතා දිනයක් ලෙස නම් කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය පියවරගෙන තිබෙනවා. මේ රටේ ජනතාව ජනතා ඡන්දයෙන් නම් පත් කළ යුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා නියෝජනය කරන්න ඕන පාර්ලිමේන්තුව ඇතුලේ ජනතාවගේ මතය. රනිල් වික්‍රමසිංහට බම්බු ගහ ගන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීලා සියලු දෙනාට බලපෑම් කරන්න ඕන. මොකද එහෙම බලපෑම් කිරීමේ අයිතියක් අපිට තියෙනවා. අපි පත් කළ යුවේ නියෝජිතයට බලපෑම් කරන්න අපිට අයිතියක් නැත්නම් අපි රනිල් වික්‍රමසිංහට කියනවා ඒකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි. ඒකට තමයි ප්‍රතිස්වාදී කියලා කියන්නේ.